අයි බෝවන් සුභ දවසක්. ජීවිතය කියල කියන්නේ රංග මඩලක්නේ. ඉති නේ රංග මඩලින් අලු නිලියෝ තමයි ඔබ සහ අප. ඉති නඒ රඟමඩල යථත්තයට ගෙනේන දෙයක් තමයි කලාව කියල කියන්නේ. අද අපි සූදානම් වෙලා ඉන්නවා අසිරුමත්තු උදෑසන තුළින් නිවැනි කලාකරුවෙක් එවැනි කලාකාමි හිතක් එක කතා කරන්නට. මෙතුමා වන කතා කරහම ලාංකී වේදිිකානාට්‍යය සුවිශේෂී හැරෝම් ලක්ෂයක්. වටත්කරපු වේදිිකා නාට්‍ය ගණනාවක හිමිකාරෙක් සහ ඔහු එම වේදිකා නාට්‍යයන් හි අධ්‍යක්ෂක වරේ. ඉතින් එතුමාගෙන සඳහන් කරෝතින් වේදිකා නාට්‍යි කලාවට අදවෙනකට එතුමා නැතුවම බැරි චරිතයක්. සහ වෙනස්මානයන්ගේ වේදිකා නාට්‍ය නිර්මාණය කරන පුද්ගලේ. හඳුනාා දෙන්නාම එතුමා චාලක රනසූරිය මහත්මයා අයිවර්න් නොවතුමාට. එතින් චාලක මහත්මයා මොලින්ම මමහන්න හිතුවා. ඔබතුමා කවෙක්නේ කලින් මුලින්ම ඔබතුමා කවියේ කවය කුණ ඔබතුමා නාට්‍ය අධ්‍යක්ෂකවරය කුණේ කොහොමද. ඇතටම කවි ලියන කාලෙදම් නාට්‍යිවලට කැමැත්තක් තිබුණ මම ගේ ගම කෑගල්ලේ. ඒලදි නාටි රග කලාවේ ගෙනගන්න එහෙම තැනක් තිබුනෑ පාසලේවත් එම පරිබාහිරවත් ැනක් තිබු නෑ න. නට්‍යවලට උනන්දු. යැබැයි කවිත්ඒක්ම මහගමසේ කර පාක්‍රම කොඩිතුවක් වු ආදීන්ගේ කවිකීවනෝ දයස්සෙන්න්න පුරසිංහකි ඒ කියවීමත් එ කවි තමයි මුලින් සමීපවනේ දැනෙන සංවේදනාවන් ලියන්න ප්‍රක්ෂේපනය කරන්න මේ කවේ තයි ලළඟ මාධ්‍ය වඋනේ කද අට්‍යයක් කරනවාය කියෙකටයක් ට වඩා දැවන්ත වැඩක් නිසා එක ගැනෙ කල් හිතුවවත් නැහැ ම කවිල් ලියලිය ඉන්නතරේ ලඟ කලාව ගැන ඉගෙන ගන්න අවස්ථාවන් ලැබෙනවා ඒ අත් එක්ක තමයි ඉට පසේ නාට්‍ය පිට පත්රචනා කරවිින් අධ්‍යක්ෂණකාරයට එළබෙන්නේ. ඉතින්න ඇඒ ඔබතුමා මුලින්ම කලා සේෂත්‍රේට මේ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහට පිවිසුනාට පස්සේ ඔබතුමා අති නිර්මාණය වෙනවා හරි අපූරු කෙටි නාට්‍ය බොහෝ ප්‍රමාණයක්. ඒ අතර ඔබතුමාල් සඳහන් කරපු ඔබතුමා අතින් ලියවෙච්ච ඉතමත් අපපූරු නාට්‍ය පිටපත් කිහිපේක එකතුක් එක්ක ගොඩ නැගුණු ග්‍රන්ථයක් මේ මොහොතු මගේ අතේ තියෙනවා බොක්ෂහ තවත් කතා කියලා. ඉතින් මම කැමති ඒ පිළිබඳව දැනගන්න. ඕ ඇතරම මේ බොක්ෂහ තවත් කතා කියන නාට්‍ය ගන්තය දෙදස් දාහතේද තම ෙළිදක් වන්නම එකට එම වසරේ හොඳම නාට්‍ය ග්‍රන්ථයේ විදිහට රාජ්‍ය. සාහිත්‍යය සම්මාන වුල්ලේ නිර්දේශිත කෘති අතරට එකතු වවා. මේ නට්‍ය පිටපත් පහක් මේ සමන්ධිත වෙන නටි පිටපත් පහක් මේ විදියට පොතක් විටියට මුද්‍රණය කරන්න හිතුව ඇතරම මේ විධ කාලල මම රචනා කර අධ්‍යක්ෂණ කරුණ අටි පිපත්තමයි මේක යෙන්නේ. විශේෂෙන්ම බොක්ස් කියන නාට්‍යි ම දෙදස් දහය අවරුද්දේ. රචනාකර අධ්‍යක්ෂණය කරනවා එක ජති නාට්‍ය ුලේ සහ යෝන් නාට්‍යවල ගීමට ලක් වෙනවා. එත් එක ම මොමලියපු අනිත් පිට පතමයි ඩයිනසර් ප්‍රේගෙන නනාට්‍යිය ඉවස්සේ හෙලෝ කිය කෙි නාට්‍යකපුොත් මලනවා හෙලෝ බමිූඩා ඊට කලින්ලියල තිබුණා කාමරංකදාසය මතක වස්්‍රය අද මේ විදිහයට කෙරිිනනාට්‍යය ගණනාවක් ලියලා තිබුණා ඒවගින් වැඩිපුරනම කතතාහටලක් ච්චනාටය මයි බොක්ස් කිය නාටති. බොක්ස් කියන නාට්‍යිය පොඩි කලිප් එකක් සමාජ මාධ්‍යවලත්තඒ කාලි සංසර්ණය වුණ නාට්‍ය විඩිය එකක් විදිහරෙනෙේයි බෝක්් එකක් ඇතුළ වෙන සංසිද්ධයක් විදින තම ීඩියුව එක සංසර්ණය වුණේ නමුත් මේ මේ වේදිකා නාට්‍යයක කොටසක් කියන එක පස්සෙ දැන ඇතට පස්සේ දර්ශනවාරවලට ඇරයුම් ලැබුණ එකත් එක්කම මේ විද්‍යාර්ථයෙන් විශ් විද්‍යාලසිසුන් වගේ අය මේ බොක්ස් නාට්‍යය සහි යාශ්‍රිත කෙටි නාට්‍යියය ගැන පර්ේෂණත්මක. නිබන්ධන ලියනොකොට හොක් වෙලාවට මගේ ඔය නාටිය කිහිපේ පිටපත් එකතු කරගත්ත සහ ඔවුන් මට විවිදවස්ථාවල කතා කර කතා කරලා ඒගලග නිබන්ධනවලට මේ පිටපත් සම්බන්ධ කරගන්නවාගේලා පිටපත්වොල කොපීස් සහෙම ල්ලගත්ව වෙලාවල් තිබුණා. අ එනිසා තමයි මමහිතුව මේ කටහෙල් ප්‍රයෝජනවත් වයි කියලා මේ නාට්ටියය ලියන්න හේතුපාදක වෙච්චා සන්නම අධදකීම මොකක්ද කියන එකයි. ඒ අත්දැකීම කොහොමද කෙටිනනාටියය. පෙළ රචනයක් විදිහයට සංවර්ධනය කර ගන්න කියන එකයි දෙකම එකතු කරලා තමයි බොක්ෂහ තවත් කතා කියන කෘතිය මුදරණය කරන්නින් මහිතනම එක වැදගත්ව නාට්‍යහරඟ කලා සහ පිට පත්්‍ර චරණය හදාරන විද්‍යාර්ථයන්ට වැදගත්වේ බොක්ෂහ වත් කතා කියනකොට අපි ඒ පිළිබඳ මදක් කරම කොහොමද ඔබතුමා ඒ පිටපතලියන්නේ ජීවිතය කියන්නේ වේදිකාවක්නේ යථත්තය නිරූපණය කරන්න තැන බොක්ස් කියන බතුමාක්ොහොමද බොක් කියන ඒ කෙටි නාට්‍ය රචනා කරනිමොකක් ඒකට මුල්වෙච්ච වස්තුබීජය. ඇතටම මම මගේ ජීවිතය හුඟක් කෙටි නාට්‍යය වේදදිකාානාටය ටෙල් නාටියය හැමදයක්ක් සඳහ මම අනුභූතිය සපයා ගන්නන්නේ හොඟට ඇත් ඉන්නෙවේ. මගේ ජීවිතයම වටපිටාවෙන් තමයිඒ අදදැකීම ම් ලොට්ක් ොයාගන්නන්නේ හොන්ගේක් ඇතට යන්නේ නැහ. ඔය හැම නාට්‍යයක් පිටිවස්සෙම මම අහපු දැකපු විඳපු කියවපු අත්දැකීමක් එක තමයි තියෙන්. බොක්ස් කියන නාට්‍යේලියන්ට තේතුඋපාදක වෙච්ච සිදුවීමක් තියෙනවා සිනමාශාලාක චිත්‍රපටයක් බලන්න ගිය වෙලාවක යාාබද බොස් බොක්ස් එකක් ඇතුළ වෙච්ච සංසිද්ධයක් මට ඇහුණසා ඒ සද්ද බද්ද හැදිමට ඇත්තනම හිතුනායි ොක් එකට ලුව දාලා බලන්න මම හිටිය සාමා්‍ය අසනයක ඉතින් මම හිතුව මේ කැමැත්ත ම කොයිතරන් දෙනෙක් තුළ ඇද. විදිට වැහිල තියන දේවල් වල්ට ලුවදාල බලන්න අපි ආසයින ඒ ආසම මහිත්තුව ප්‍රේක්ෂකාරයක්ක්ස්සරට ගෙනල්ල මේ බොක්ෂගේ වැහිලතියන ෑල්ල යින්කරට කොච්චරනක් කැමති වෙයිඩ කියල ඒ එම ඉත ම ොක්ෂනාටෙලි ව ඇතට මේ බලාපොරොතුවෙච්ච විදිරන නට කෙටි නාට්‍යියයක් වන තුගග ජනප්‍රියවුණ ප්‍රේක්ෂකිවතරට ගිය. එඒතමයි ඒ ක ිය වෙන්නේ වගේ අනිත්නාට්‍යය පිටි පසෙේ වීම කිව් කතාවක් තියනවා එක ලියල තියනවා පොතේ පොත ගත්තගෙනකුටට දෙකම කියවගන්න පුළුවන් නාට්‍යත් ඉදිරේද බලන්න අවස්ථාවක් ටැබෙන මොකර මේ බොක්ෂ නාට්‍යයන් සරසරේ අවුදු දහක් දොලහක් තිස්සේ වුනත් වේදිකා කත වුණා. අනිත් නාට්‍ය යම් පමුණකට වේදිකාගතවම් සීමා වෙලා තිබුණ නැවත වතාවක් විසි හතරය ජනවාරි මාසය. මේ කෙටි නාට්‍යිය සියල්ලම ප්‍රේක්ෂකන්ට දැක බලා ගන්න අවස්ථාවක් ලැබෙන. ඕ ඒත් එක්කම අපි මතක් කරන්නටන හෙලෝ සහ බර්මිියුඩා කියන්නේ අපිට අමතක කරන්නට බැරි රසකයෝ වැලඳ ගත්ත කෙටි නාට්‍යක් ඒ පිළිබඳවත් අපි මතකය අවදි කරමු. ඕ බොක්ෂස් කරලා ඊළඟගවුරුද දෙෙනම හෙලෝ කියෙන නාට්‍යේ ම රචනාක ලද්‍යක්ෂණය කරන්නඒ එස්සයි සමරක් කොඩි සහ ගිවන්තර්ත මදුශාන්හත් ලහවත්ත කියන රංගපානවා. මේ නාට්‍ය අරවාගේම ඉතා කුඩා සංසිදධයක් මූලි කරගෙන ලියවෙච්ච පිටප තක කියගන්නන්නේ බත්සකදී යාබදසුනෙහිටපුහමුදා සොල්දාද එක්යාගේ පෙන්ම්මතියට කතා කරන දුරකත නෑමතුමක් තමයි මූලි වශ මට ඇහෙන් එක මම වෙන විදික ේදකකාටරන්ගය අමුරු නාට්‍ය පුරාමතියෙන ටෙඩිෆෝන් කකොල් දෙදක් තමයි ඒද කොස්සේ තමයි මේ චරිතවල තියන ගැටුම ගොඩනගන්නේ. එහමතමයි ඉතින් මේ නටය ගොඩ නැග එකත් සෑහන ත රලක්න ප්‍රේක්ෂි පවතට ග බමිද කිය ටකක් වෙන ්‍රදධියක නටිය එක ක ස් ක්් එකක ගැ අබූතු රූපය මන විකාරූපී රංග සම්ප්‍රදායට අයිති කෙටි නාට්‍යයක්ක් එකවෙන්නේ දියවන්නයි හන්ස බෝට්ටු පැද පැදඉන්න ජෝඩුවක් ඇමතිවරේ කියයනකොට ඇහන ලොකු ස්කොටඩ්ඩෙගත්තෙක් යන සයිරන් සදදෙට බයවෙලයි අන්සබොට් වේගෙන් පාගනොට එක දදිවන ඩ ිහිල් ාලිමට කෝඩක් මුහද වැත්වවෙලා මුහදදිකේ බර්මිය ාත්‍රිකෝණ ලඟට යන බර්මිය ාත්‍රිකෝනි ලගඉන්න ලංකාවේ දුෂ්කර පත්වීමට ගියපු පොලිස්්නිිලදරී මේ දෙන්නව ප්‍රශ්න කරනක තමයි මේනාටේ ඇන්ක රංගාකෘතියෙන් අර විකාරූපී රංග සම්ප්‍රදාය තමයි තියෙන්නේ අම්මා විජේසේ කර රන්දික ගුණ තිලක එනාටේ රඟපෑවා. ඒ නාටිත් ඉස්සරහට නබන්න පුළුවමෙකුති තුළත්වෙනවා ඒ එක කියනද වලු. ඔ චාලක මහත්වය ඔබතුමා දැකීම් තුළින් හරි අපූරුවට කෙටිනනාට්‍ය නිර්මාණය කනව වගේ කියන්නට ඕන ප්‍රේක්ෂක හිතවතුන්ට, හසේ හා උපහසේ කියනද. හස කියනදේනං ඒ කෙටි චිත්‍රට අපි නාට්‍ය බලද්දිී ඒ කටි නාට්‍ය ඇතුළ හස උපහසේ බෝසයින් තියෙනවා. හාසි උපහසේ කියනදේ කොච්චර නාට්‍යයක් තුළ වැදදත්වනවද ප්‍රේක්ෂකුන්ට ඔවුන් ගඳවා දන්නද මේ හාසය හා උපහසේ මෙතරම්දුරට පාවිච්චි කරන්න. ප ඇත්තරම ම ගක්ලවට නාට්‍යිය කරනකට ප්‍රක්ෂකාරගෙන හිතනවා. මක ප්‍රේක්ෂකයන්ට දුරස්ථ ැනකකිඉද අපි අපේ ප්‍රකාශණයන් කරුත් ඒක ප්‍රේක්ෂකයන් නැත්වෙනවා. එහෙම නාට්‍යය කරන්න ම කැම තින හැ පුද්ගියලික මොක ද අපි අපිටල් දැනෙන සංවේදනාවල් ප්‍රතිනිර්මාණය කරලා ඒ ප්‍රේක්ෂකාාරයකට එෙමනත්ම් ඒදිකාවාර ප්‍රේක්ෂ ාරයකට ගෙනත් ටලි නාටියකට ගෙනනවත් ඒකට ප්‍රේක්ෂකව ආසක්ත වෙන්නේ නැත් නම් මටානුවක ම හිතමක සාර්ථක නෑ කියලා මකද ප්‍රේක්ෂකයෝ අපිට වැදගත්. ප්‍රේක්ෂකයෝ උන්ඩ දෙන්නඩෝන ඉගොලගේ කැමැත්ත කොතනද තියෙන්නේ කිය එක අවබෝධය යුතුව තමයි මේ කටයුත්ත මම නාට්‍යය තුළට යොදා ගන්නේ කියැනු ගක් වෙලාවට අපේ ප්‍රේක්ෂකයෝ කියන්නේ එක්තරාමට්ටමක ප්‍රහසනාත්ම අවස්ථාවන් වලට කැමතිය ඒ ගැන්නේෙ ඇත්තන ම අපේ ජීවිතය ගත්තත් අප ජීවිත ඇතුල ත්ති නම මේ කේදාන්ත ප්‍රහසනය කියන එක. උදාහරණයක් විදිට මළගෙදරක් ගත්ත ඒ මළගෙදරක මිනිය පැත්තකින් තියනකට පැත්තක ඉන්නවා විහිලු කතා කියන ඕවි ගහන කැරම් ගහන සෙට්ට එකක් ඉන්න. ඒක පැත්තක කේදාන්තේ තියෙනකට අනි පැත්තේ ආසුවොත් පාදක දේවල් සිද්ධ වෙන සමස්සග්‍රියාවලිය ඇතුළේම මේ කේදේ සහ ප්‍රහසනය එකට ගැට ගැහිල තියන. අපි ජවිතත් එහෙමයි. අපි ජීවිතත් මොනතරම් සංගීර්ණ අවස්ථාවල දවුණත් මෙවැනි ප්‍රහසනී අවස්ථාවන් පහුකරගෙන යනවා. අප අවුදු තිහක යුදධයක් එක ජීවතය එ්චමිනිස්සු විවිධ අර්බූධ සුනාමීාව අපිට එතකොට කොරෝණාව සඟෙන මෙවැනි ආර්ථික ප්‍රශ්න විවිධ බරපතලොව අවුරුදු හැත්තෑවක් තිස්සේ දේශපාලනය විසින් රට අර්බෝධකාරී තැනකට ඇරගෙන යනකොට අපි හිනාවෙලා ජීවත්වය නොැ කියන්න අප මොනදේ නැතිවුණත් අපි පුංචිදේකින්ගුණත් ඒකෙල්ලිලා හිනා වෙලා ඒ ොත කිවන්න කැපතිමම අ ටිග න්න මේ කියන කොට සමතම ඉති අර කේධාන්තයක් තියෙනවා නමුතේ කේදය කේදයක් විදිහට කියන්න ඇැතු ප්‍රහසනය අවස්සා එක තමයි කිය නොත්සාහකරන්න විශේෂම ඉගෙනගතේ චාලි චපලින්ගේ චිත්‍රපටි නනවලම විාලවසේ කාේ චාලි චපිින්ි චිත්‍රපටවලට ඇබබැහි වෙලා හිටේ මේ ිත්‍රපටවල බරපත්තල කේදාාතයක්ක හෝගතා කරු. බරපතල සමාජ දේශපාලන ආර්ථික කාරනාගෙන චප්ලිනයාගේ සිනමාෙන් කරතා කරනවා හැබැයි බලන හැම මොහොතකම තියෙන්නේ සිනහයන්න ප්‍රහසනී අවස්ථා තමයි මේ චිත්‍රපටි තුළ තියෙන්නේ අන්න ඒ කියන ආෘතියක්ත් එක තමම වේඩිකානාට්‍යය තුළත් මේ කියන ලක්ෂණය ගන්න උත්සහ කරන්නේ ඔවු ඒ ප්‍රහසනයක් එ එක ඔබට පුළුවන් ඒ ීදකා නාට්‍යේ නරවන්න ඔබේ ජීවිතයට හරි අපපූරු දෙවල් එකතු කර ගන්න මේ කලාව තුල තිය නෑ මතක් කිරීමත් එක්ක ඔබතුමාගේ මම හන්නට හිතුණා අපි ජීවිතේ කේදාාන්තය ගැන කතා කරනෙක් කලාං ශේෂත්‍රයයක්ත් මේ වනවිට කේදාන්තයකද තියන්නේ. ඇත්තටම දැ වීදිකාව පැත්තෙෙන් බැලුවොත් එහෙම පහුගි අවරුද දෙකතුනට වඩා මේ වනවිට යම්කිසි ප්‍රවණතාවයක් න නාට්‍ය නරවන්න වෙලා ඇ. නාටට්‍ය සංවිධානය කර නොකොට හුගක්වෙලාවට දැ යලුත්වේදිකා නාට්‍යය තමයි සඳු දවටන්නේ සිකුරාදට කියන ටියේ මේ නනාටියත් එක් දර්ශනවාරවලට සම්බන්ධ වෙන පහුගිය සිරාද සහසෙන සුරාදත් අලවසා අනුරාධපුර වේදිකාගත වනාමේ නාට්ටිය ප්‍රේක්ෂක්කවූගේ සහභාගිත්වේ යම් පමණකට තියනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන ර ප්‍රේක්ෂකා ගාරයක් තාම කොළමින් පිටපාතාත්වලට ගිහම එකතුෙන හරි අඩු. මෙයට හේතුව විදිහට ඔබතුමා සඳහන් කරන්නේ මොකක්ද මේකට ඇයි හේතුවෙන්නේ. විශෂෙන්ම රසවින්දනය කියන අධ්‍යාපනයක් එක්කම යන්න ඕන කරනාවක්. මගේ චෝදනාව මෙතනද යොමුවෙන්නේ මේ රසවිදනය කියන කොටස අධ්‍යාපනයක් එක්ක හරියාකාරව එන්නේ නැත් නං ඒ පරම්පරා ගණනාවක් කියනකම් මේ කේදවාචකය හැම කලාත්මක නිර්මාණයක් පිටු පස්සෙම තියෙන දෙයක්. ඒ කියන්නේ දියුණු වින්දනීය අවස්ථාවනක් තමයි දියුණු චින්තනයක් හැමතිස්සේ නොෙහි වෙන්නේ. විදනී අවස්ථාව දියුණු නොවැන්ඩ නොවෙන්ඩ චින්තනයක් පහසත්තුවෙන් එ නහැ එක රටේ සමස්ථ සමාජ දේශපාල නාර්ථික මේ හැම කාරණාවකටම රජ් බාලපාන කාරණාවක් ඉති . න්න මේ මොහොතේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉන්න නිලධාරීන් හෝ බලධාරීන් හෝ එවනැත් තම චක්‍රලේකන හදන අය මීට වඩා ළමන්ගේ සෞන්දර්ය අධ්‍යාපනය ගැනුවෙන් අවධානයක් යොම කරන්න පුළුව මුණනානන් සවිං්ඥානික වඋුණාන මීට වැඩිය සතුදායක මට්ටමකට දියුණු පොහසත් චිින්තනයක් ඉන්න පරපුරක් බෙහි කරගන්න පුළො විශේෂයම මේ සෞන්දර්ය විශ්්‍යය නිර්දේශයන් ඇතුළේ තියෙන සමහර සමහර සීමවල් නිසාම තමයි. ලංකාව නාට්‍ය කලාව මේ තරන් අර්භෝධකාරී තැනක තියෙනවා. ඕ ඔබතුමා සඳහන් කලාා පෙරකරපු කතාබහකදී ඔබතුමාන් සඳහන් කලා මේ විෂය නිර්දේශය ඇතුළටම කොටුවෙලා අපි නාට්‍ය නර්මනවා. විශ නිර්දේශයම තියෙන නාට්‍ය පමණක් දරුවන්ට නරබන්න කියලා නිර්දේශ කරනවා. මේ කෙතරම් දුරට සාධාරණද. ඇතටම කියනවනග එක අරිම කවුරු ගත්තත් තේ තීරණය එක ඥානාමිත තීරණයයක්න විසිය නිර්දේශයක් ඇතුළේ ආට් කියනෙක් ලිවිි් කරලා උගන්න බැහ ළමයින්ඩ නාට්‍ය හරංග කලා හදාාරන්න ළමයින්ඩ අුරුද් පුරාම බලන්න තියෙන්නේෙ නාට්‍යිය තුනක් පගේ ප්‍රමාණයක්. එතුොට ඒ බලන්න තියන්නේෙත් සිලබස්ස එකේ තියෙන නාට්‍යිය කකිහිපයක් ම යදාහරණයක් දිට මේ සිලබස් සොල එන්නේම සරචන්ද්‍ර මහත්මයාගේ නාට්‍යේ කිහිපයක් එතකොට හුණුවටේකේනි ඔය වගේ නනාටේ කහිපයක් තමයි තින්නන්නේ ඒ නරකයි කියල ම කිසිෙත්ම කිය වනේ මනම සිංහ බහනා වගේ නාට්‍ය වුණනත් ඉතාම හොඳ නාටිය නමුත් මේවා පමණක් මනවේ ලංකාව වේදිකාවේ නාටිය කියලා කියන්නේ. හැබැයි රංග කලාේ ඉගෙන ගන්නඩ ලමයි හිතන්නේම ලංකාවේ නාටිය කියලා කියන්නේ මේ මේක විතරයි කියලා. එතකොට ඒ සෞදරර්ේෂයන් ගන්න ගුරුව රුත් හිතන්න. ඇම ඒගන්නවන මයි ලන්නවන මේ නාටියය කිහිපේ විතරයි කියලා එතන තමයි කේදවාචගේකේ යෙන. ඉති මේ නාටේ ඉතාම නාට්‍යය තුන හතරක් බලලා සෞදරය ශේගනෙන විශ්වවිද්‍යාලයට ඇවිදිල්ලා වි්‍යාර්තයක්වෙල හැනත්තන් ස් ලක න ඒ පිසම. ඒ පරම්පරාවප ස්කෝලවල්දග ගුරුරු ද හට උගන්න නොට ඒ ගොල්ලො දෙන්නෙ ඔන්නේ සිලබස්සගේ තමන්. ශිියන් හ න්න කාල ග ගත්තන අට්‍ය තුන හතර ලන්ගල ෙටි බාකිරීමක් කන්න ඔබතුමාට අපට මේ වෙනුවෙන්න්න පු මොනවාද යෝජනා තියන්නේ මේ වෙනුවන්න පුළුවන් යෝජනා තියනවද අපිට ොනවද අප පරපුරට දෙන්න පුළුවන් යෝජනා. අඇතටම අධ්‍යාපන මාත්‍යංශපැත්තිෙන් මේ කාරණාව සිද්ධ නොන්නේයේ ගන කාරණාව සම්බන්ධෙන් බරපතල අර්බෝධ තියවා සහරවිට ඒවා සිතාමතාම වෙච්චදේවල් වෙන්න පුුවන් එතුකට පිට ඒට දහත්වීම කරන්න ර ටක වන්න්නේ හ ම දෙ මවපියගගේ ශෂෙන් ඉල්ලනවා දරුවුණ ටිය ලන්න යොමු කරන්න නාට්‍යවිත රක්නවෙයි ඕනම දවුණු කලාත්මක බින්දනයක් තියෙන දේවල්වලට යොමු කරන්නේ කියන්නේ සිල්ලබස් එක ඇතුලේ තියන දවල් ඉගෙනගෙන අධ්‍යවරයක් වෙලා ඉංජිනිය කෙනෙක්වෙලා අසානේ ද විනිසාගන්න වනන්. එතන අරුබෝධයක්තියවන මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ. එක වලක්වන්න පුළුවන් එකම කෑල්ල තමයි ආට කියන එක. ඒ දවල් දරාගන්න බැරි තැන තමයි අපි වන රග හල දයනවා අයිධවරක් කියන්න අපේ රටේ අධ්‍යාපන කමය ඇතුළේ හරි අමාරු ටාගට් එකක්න. ස්කෝල හොඳම බෙස්ට්‍රරිසාර්්ගන්න ඕන කැම්පසෙත්තහෙමගන්න නිට වස මඩිකල් කොලෙජ්ජිට එෙන්ඕන සෑහන දුෂ්කරක්යයක්ක් කරන්න තමයි ඇතන්න්නේ නොන දෙමෝපිය සතුටු නොතමගේ දරුවක් ඇතන්ටෙන්න කොට ඇැබ හිමීමමහිමේ වෙල්ල ඒමගෙන විසයි් කරගන්නවා කියන්න. ඒත්තකොට අපපේ අධ්‍යාපනය ඇතුළේ අර්බෝධයක්තියන. ඒම ද ලුව සෞන්දර්යාත්මක ඇල්ල. ඒම දැන් අපි දන්න ටෙලිනාට්‍ය ගෙනේ හරිහරියට කතාවනවානේ. වේදිකා නාට්‍යි කියන දේ බැහැරට යන්න වේදිකානාට්‍ය බලන්න පෙළබෙන පිරිස අඩුවන්න ටෙලිනනාට්‍ය කොටස් තුන් හරසයේ ටෙලිනාට්‍යේ බලපානද. මෙහෙමයි අනිවාරම බලපාන මෙහම රස විදනය කියන කොටසට . දෙ ත් කට ි දවු රසවිදන ගෙද ටෙලිශන් එක ලැබෙන්නේ නැත් නම් අපි හරුවෙන්නේ මර ාලබොලද කියන දේවල් එක්ක තමයි අපි සමපාත කරගන්න. ඉස්සර අපට සිින්දු ඇහෙනවානේ ඇි සසිදු බලනෝ. බලනොකට අප ඉමජිකක් දවා සිින්දුවක් ඇහෙනොට ඉමජිනක්නවා අපි සිතුවිලි එක්ක හිතනවා මේ මොකක් ගැනද කියන්නේ කියන අපි අභ්‍යාසයක් කරනවා හිත ඇතුළෙම මේ කිය කාරනාවත් එක් සමාත කරන්න හැයි ැන් හ. සිදු කියන එකත් විශ්වුව මඩියා එක ඇවිල්ලදේෙනවා කවරුහර කෙනෙ පොයින්ට ව් හක මේ සසිදුවක් කියන්නේ මේක තමයි මේක මේ විදිහට තමයි පෙන්න්නන්න ඕන කියල රූපරාමටිකක් අපිටදනවා ඇැබයි ඒ නෙේ දහ දෙෙනෙක් ගත්තුොත් දහදන්නයාගේ ඉමජිනේෂන් එක වෙනස් වෙනවා. අන්න කියන පරිකල්පනිය සීමාව මෙන්න මේ බාලබොල්ලද අර කොටස් තුංහාරසියේ වෛගය පෝධය පලිගැනීම බොපපුරණ කතාමාලාවන් එෙක්ක ඒදර සාලට් අරගන්නන්න මේ වගේ යි එතකොට ඒක බලපන අ පරම්පරාගනාවකම රසවිින්දනක ඒදවනු රසවිින්දනය නැති තැන වෙදි ගනාට්‍යයක්ක් බලන්න හෝ චිත්‍රපටයක් බලන් හෝ ඒට අඩියතියන්න යන පෙළඹවීම අඩුවෙන. ඔය සම්බාවිතාවත් අඩුවෙනවා ඉති ඒහින්ද අපි මතක් කරන්නට ඕන හැම කලාවක්ම අප රසින්දන්න ඕන හම ේ ශාලකමහත්මේ අනනිවර ඇ නඒ එක්ක මතක් කරන්නට හිතුනා. ඔබතුමා කෙටි නාට්‍ය පිටි පත් රජචකයෙක් සහධ්‍යක්ෂකවරේ. ඉන් පසු ඔබතුමා දිගුනාට්‍යයක් ලියනවා. මාරකලින්දේ සවාරයයක් මකද මේ කතාව මාරකලින්දේ සවාරයක් කියන කතා ඇත්තටම මගේ පලවෙ දිගුුවේදිග නආස්ටිය මේක මම මාටිනිිකම ශූරීන්ගේ ගම්පෙර ලිය නවකතාවින් තමයි අනුගතවෙේන්නේ. එ මේ චරිත තමයි මාර්රකලින්ද සවාරියක් නාට්‍යය මොනගහෙ ැතටම මේ. ලංකාවේ නවකතාවක් කාශ්්‍රීෙන් ඒ චරිතාලලා අරථකතනයක් එක්ක කරපු පලවෙනි වේදිකා නාට්‍යය අපි නාටටි කොටසක් බලල කතාගර නාට්‍යේ කොටසත් නරුරලක් නැවත හමුව පේ ලිිට සිත වෙන දේර තාක් පොහරි වෙලා මේ වගේ නාටගන්න නටන ඇති. බලාය කියලා හිතල පසාදයක් කරන්න හතුුවක් එපා නී දයන්ගේ පිතෙන් ජින දහස මැරලා හ ගිද ීමටමනි සුකර සම ක්තන මත දැ නොදක තේරවා හැමෝම බල නිල ී ජින දහස මැරකා මත දැන් සැකයි කරෝල ස් සතේ පනිිවිදේ අපටව ජිදාස මලයි කියලා පියන්මද කියලා පිය කාට බොරු කිව්වත්ට ගොරු කියන්. මට පේන ද ල කතු වෙලා මයි කොල්ල ව වට ගැන අපි කාවත් පටගතන ත ම සිාවේ පර ම දස මැතිගේ ජ ද ම ට න මිස පනික් කරග. සමරට අතුර ාහන තති දින්දාසර වඩට දිිනදා සතුර දාහන් කලේ නිස කල හත් ට දන්න. ද ල ල රන්න ගහිල්ලා හි ොක ල මයි න කියලා නැද අප හොම න්න ජ ත තු ත ද න කියලා නැ නත මයි කිය මෙතනේ මාගල ද මෝට සයි ලා මතරු බ කො ත් ක කිය බල්ලා බ මාගල සගස් ප දස් කියලා හ හම ඒඩ ල ක් ති ැ ල ල ල් ෙන ඩ පස න. මටය නොතරම විශ්වාාසයි ජින්ද සතුෘදහන් කළේ උබල ඔබෙන් දර්බු එහිතවතුනනි. ර්රකලින්ගේේ සවාරයක් කියන වේදිකානාට්‍යේ කොටසක් අපේ ඒගැන තවත් වැඩිවිස්තර කතා කරමු ගම්පෙරලිය නොවකතා පාද කර ගනිින් හරි අපපු හාසයෝත් පාදක තැන්කි හිපයක් තිබුණ ජවිතය අතාර්ථ පැහැදිලි කල්ල තිබුණ මොකක්ද මේ පියල් නන්ද අතර තියන ගැටුමත් එ බුතුමා නිර්මාණය කරන සමාජයට දන් උත්සාහ කරන කතාව. ඇත්තටම යම ගම්පෙරලිය නවකතාව කියන්නේ එක්තරා විදිහකට දහත් නය. හතලිට කලින් කාලවකවානුව තුළ අපි රටේ සමාජ දේශපාලන ආර්ථික කාරණා ගැන පැහැදිලිව හෙළිකරපු හරස් කඩක් වගේ චිස්පෙත්ත කැපපු ගගේ මාටි නික්ටම සිංගමහත්මය ඒකාල සමාජ දේශපාලන කාරණාවල් ගැල හෙළි දරව් කරලාටය නො මේ නවකතාවෙන චරිතවලින් චරිත කියන්නේ ඇතම මේකේ බලව්ව පවාය කියන්නේ. කයිසාරවත්යෙම හොදිිරම් හත්මයාට අයිති. ලබ පොල පවා එක්තරා වෙලාමගේ චරිතයක් විදිහෙට අපිට දැනෙන්න්න ගන්නමකට මේ වලව් ගරා වැටන එකත් එක්ක තමයි චරිතවල විකාශනය සිද්ධ වෙන්නේ කියන්නේ නන්දා කියන්නේ බොහොම කුලවත් තරුණ ගෑනුල මේ කයිසාරුවත්තේ මහන්දිරම් රාලහමිගේ දුව මාතර හාවිනයාගේම්ම පියල් තමයි පළවෙනි විවාහයෝජ නවරාගෙන්න්න හැබැ පියල් කියන්නේ ඒ අස්ටිකට ගලපෙන්නේ නැති කෙනෙක්. ජිනදස කියන්නේ හැලන්තීම කෙනෙක් ැබේ ජිනදාසට නන්දව විවාහ කරලා දෙනවා විවාහ කරලා දුන්නට ජිනදාසට අර කියන පියල් වගේ හම්බ කරන්න බැරි වෙනවා පියල් දියුණුුවෙන ධනේශව ක්‍රමයක්ත් එක්ක එකතු වෙලා බොහම ධනමතෙක් බවට පත්වෙනකොට ජිනදසට කිද්ධ වෙන්නේ වෙනදාමක්වින්ෙන් සිංහලය යන්න වෙලනාම් කරන්න. ඒෙම වෙළදන් කරන්න සිංහලිගේ ජනිද සාපහ එන්නේ නැහැ මැලරියවන හැදිල මෑරනව. ඉවස්සේ පියල් ලොකු පපුහොසත එක් පවෙෙලා නන්දවනැවතොතාවක් විවාහකරගන්න මේ මූලිකවම සරලෝම පැහැදිලි කරේ ගම්පෙල්ලි නව කතාව ඇතුලි සිද්ධවන්නව. ඒ පේේ සම්බදකට සැබ මීට එඒහා ගිය දැවන්ත දේශපාල සමාජ කරණවන් රැසක් මේකෙන් කතාගන්නවා. දුන් මේ චරිතවල විකාශය හරි අපරුවට ගම්පෙල්ලි භන්තේ කලියුග. යුගන්තය දක්වාම ඇවිල් දයෙනවාත් තුකට විික්ටම සංහ මහත්මයකමසික හම එකක් හැනක ඇවිල්ල නොත්වනන මම උපකල්පනය කරා මේ නන්දලා ජිනදාසලා අනුල්ලල්ලා ම අතරහාමිනේලා ඒ කියන කාලෙෙන් තවත් අවුරුදු සීියක් විතර මෙහට ආවුත් එකන අපි මේ ජීවත්වෙන කාල්ටත් අර තවත් එ හාට ගියත් දෙදස් ම ලිව නාටේ දස් පහල ේ එකකට මහිතවේ දස් සි පහෙදි වගේ කියලා දෙදස් විසි පහේදි වගේ මේ චරිතටික නැමතවතාවක් ොන ගහනත් ඉගල් මොවගේ තැනක ඉදීග. හම මයි මිනාට්‍යියට මේ චරිතටික එකතු කරගන්නේ දෙදස් විසි පහේ කොළඹ චීනවරායලඟ තමයි මේ චරිතක නැතවාව මුණ ගැන තුකර චීනවර අදති බන නැ එහෙම මොනගැහෙනකොට ලංකාවේ මාධ්‍යවීදීන් කිහිප දෙනෙ මේයට මොුණ ගැහෙන තුකොටල අපිරට මාධ්‍යභාවිතාව සහරාරා ීතේ ඉදන් ආපු. ෙ තර ව ැටුමතක්කතමයි මේ නටි රහට ගලාගෙනයන්න ටයින් ්‍රෙවලින් කියනගත් ේඩි නාටිකට භාවිච්චිකර අවස්ථාවක් මේ කවරුද අන නාවක් ඉස්සරහට අරන්ගෙනවා චිත්‍රපටි වලපි මේ කඕෝන තරන් දැකළ තියවා කාලේ හකුලවා දක්වන අවස්ථාව ඩිකාවටික් අඩුයි එහෙම අවස්ථාවක් මේ නාට තියනවා ද දකබලාගන්න අවස්සාාව දවා ප්‍රේක්ෂකයන්ට විසිජ මේ පාසැල්සිසුන්ට සහ විද්‍යාර්ථයින්ට නාට්‍ය බලනක වැදගත් මොකද සාහිත්‍යය කෘතියක් කියන්නේ වෙනම කලාන්ගයක්, ඒක කොහොම දේ දිකාවට ගෙන මේට කියනව පාටන්තරී සම්බන්ධය කියන එක කියන්නේ එක කතියක් කෘතියක් මත පිහිටලා තවත් කෘතියක් රස විඳින එක කොහොමද දෙක කරන්න එහම නිර්මාණයක් ගොඩනගන්න කොහොමද කියන අවබෝධය ලාගන්න පුළන් මේ නාට්‍යය ැලූ නාට්‍යයක් ඉදිරියේ දී. ඒේදිකාගතවෙනම නතවත අවස්ථාවති නවා ව විතින් හිතවතුන මතක් කරනවා වැඩිවිස්තර කියන්නහැ අපිට ඔබ නරබන්න ඔබ මේ ඔබ මේ නාට්‍ය නරවන්න නරවල රසවිඳන්න ගම්පෙරලිය හිටපු ඒ චරිත කොහොමද දැන්වෙද්දී එතුමා විසින් නිර්මාණය කල්ල තියෙන්නේ කියලා. ඔබට රස්සය කලාවෙ රසය දැනේවි ඒ මතක් කිරීමත් එක්ක මට හිතනා මාරක ලිඳෙන් එන්න. ඇත්තරම ශාලක මහත්මය සඳූද වැටෙන්නේ සිකුරහදටද. ඒ අලුත් ්‍රේදිකානාට්ටේ නම අපි ඒ ගැනත් මතක් කරම සඳුද වැටන්නේ සිකුරාද බොහෝම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත මේ වනවිට වේදිකාගත්ත වෙන ඉතින් දක්ෂ කලාකරුවන් පිරිසක් එහි රංගනයෙන් දායකත්වය ලබා දෙෙන ඇතින් අපි කැමති දනගන්න සොඳුද වැටෙන්නේ සිකරාදට මුකක්ද මේ කතා. මේ සඳදු වැට නිස්කුරාදර කෙනන්නේ ම නිර්මාණක බලුත්ම වේදිකානාාට්්‍යිය මේ නිෂ්පාධනයකර දිලූපානි රෝෂිණියල් ලිස්. ංඟග එන එකතු වෙනවා කුසල් මදුරංග සරත්කරුණාරත්න්න සුලෝචනා වීරසිංහ සිලිදුරංවල ශදිසා ධර්ම ප්‍රේම චානක බණ්ඩාරම මේ කියන රංග නෙන් එකතු වෙනවා. ඇතරම මේ සඳුද පැටන්නේ සිකරාදට කියනක පොඩ්ඩක් ඇහුව සැනෙනුත් වෙනස් විදියට පැටල වෙන නමත් මේ කතා ඇතුෙක් තියන්නේෙ ජීවිත එක්තරා විදිහයට පටලවා ගත්ත පිරිස. ඒ පිරිස කොහොමද තමන්ගේ පැටලුම ලෙහා ගන්න කියනක තයි නනාටේන් දිී හැරෙන්නේ. අනිතක නමයි සඳ සිකුරාද කිය දවස් දෙ අපේ ජීවිත වෙනස් එකක වෙනස් දවස්තෙක්ේ කියන්න සිකුරාද කියන්න අපටි ක්‍රරිල්ලෙක්වන දවස. සඳුධ කියන්නේ සති ආරම්භක වන දවස මේ දවස් දෙක අතර විශාල දවස් ප්‍රමාණයක් තියෙන එකක මුූඩ්ව ලිංගලාගෙනන්න නොත් සඳද කියන්නේ ස්කෝලයන් වනන් ගන්න ඉස්සල්ලාම පටන් ගන්න සති පලවෙනි දවස වැන්න යනවනන් එත්තහෙමයි සිකුරාද කියන්න ඊට වඩා නිද හස් දවසක් එතුකොට සමහරයිගේ ජීවිත මෙන මේ ස්තඳු සිකුරාධ අස්තර ස්ටක්ච වෙලාදිය නොව ඒ වෙනස්සේනවා වී කෙන්ඩික ඒ දෝලනය ඔබතුමා කුටුම් බේල්තුලෙට ගෙනත්තිබවා වේදිකා නාට්‍ය ඇතුළේ පවුල් දෙකක් අතර මේ දවස් දින පටලවා ගත්තට පස්සේ ඒ අතරේ ඒ ගොල්ලන්ගේ අතරේ තියෙන සම්බන්ධතාවන් කොහොමද පපුරායන්නේතහා අපි සමාජයේ වැඳුම් පිඳම් කරන චරිතය කියන්නේ. අපි සාමාන්‍යයෙන් හොඟක් වෙලාවට කොයිතරන් අසරන අඩියකට වැඩිලා හිටියත් ඒක විකුණ ගන්න කවුරුහරි එනවනේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට අන්ත අසරණ වෙලා ලෙඩ වෙලා සල්ලිනතුව නොහරි වෙලා කවුරුහර ඉන්නවා නන් ගොන්න අහරි අදසක්දදාන්න පුුවන් ග්‍රහාපලක් මේ කාලෙටඩ නියමිතක් මෙන්න මේ වගේ දවල් තිිකරත් නත රිකව ෙන්න්න පුලුවන් කිය කවරහර ලුවට මො හ දන හමනැත්ත තකනක්කව පිරමිගේ වැඩක් කරගෙන. අතේදයන ටිකක් හූරගන්න ේ දැමත් ඔොන්නව ඇට මාසයක්ක් යනකට මෙන්න වගේ න් හක්කෙන මෙහෙමවා හෙමවාව කියල බොු හි ටික් ව අර වැටිලයින්නගෙන තව ැත්තන නැති කරන්න පුලුවන් ිරික් ව ටේ පොසි ව . ගොල්ලගේ හිතන පතන විදිහ වෙනස් කට ඒවටත් අපි ගෙවීම් කරලා තමයි යන්න ඕ මෙහෙම අපි සුසයිටීකය තුළේ චරිත ගණනාවක් පහුගේ කාලේ පුරා පිට මොුණ ගහුණනි රාජනායකින් පවා ඇසුරු කරන්න වූ විවිධ ජෝතීරුවයේ දීන් චිින්තකයින් නිදහස් චිින්තකයිින් මේ මේ වගේ අය අපි අනන්තවත් දැකල තියෙනවා ඒගොල්ලගේ අනාාවකි අපි විතරක්නවේ රාජ රාජ මහමමාත්‍යයදීන් පවා පිළි ගන්න කොට ඉතනින් පල්හ සිවිල් ජනතාවත් මේට ති මෙන්න මේමගේ චරිතය තු චරිතය ඇතුළ තාන්තේ මොනතරන් හාසයොත් පාඩක තැනකද තියෙන්නේ ගොල්ගේ ඇත්ත ජීවිතය මොනතර බොරුවක් තියෙනවද කියන එක මේ නාට්‍යය ඇතුළෙන් අපි කතා කරනවා ප්‍රහසනාත්මකව ඉ මේ නාට්‍යයත් නරමන් අවස්ථාව නවා වෙනකොට ේදිකා ගත වෙනවා ඔමවිඉතින් සදුද වැටන්නේ සිකුරාදට ඒේක්ක ඔබට කියනවා ගිහින් අරබන්න එහි රසේ විනින්න. ඒ ගමම මතක් කරන්නට ඕන කාලු වේලාව ඉකුත්තලලා ගිහින් තියනෙහි දාවසාන වශයෙන් උබතුමගේ මහන්න කැමති. වේදිිකා නාට්‍යවලටඉල්ලු මක් තියනවද. වේද්දිකා නාට්‍ය තුළ කොහොමද තවත් වේදිිකා නාට්‍ය සංවදධනය වෙන්න ඕන. අපි පොඩි කොඩසක් බල ලැමුදඊට පස්ස අපිට පුලුවන් ඒගැන කතා කරන්න. ැ. आव आव आव। ने फोनेख हरी में मैंभाई मैं भा <laughs> <laughs> म <laughs> 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 आ मा फो कायागाख हीता मैं मगा बचे ගේ फोननेगाचे म फो ो भा मके फोनने का होयागातीखला ही ච මෝෝල් වැව් සොරෝ බීන්ඳ වගේ ආදරය වුණාත් දෙන්නපා. පුංචි නියගේකටත් දරාගන්න වැරිවෙනවා අයිතින්න. ඔබ ඒ නැරඹඔබ ඒ නැරඹුව நாට්‍යියන කොටසක් තමයියේ අපි කිව්ේ තින් ඔබට ආදරෙන් ආරාධනා කරනවා නරබන්න කියලා කාල වෙලාවෙකුත්තලා ගිහින් නිසා කැමති ඔබතුමාගේ දැනගන්න අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂක ඉන්ට කියන්න තිෙන්න්නමොනවාද අලත් නිර්මාණ ගැන අලුත් නිර්මාණ කියනඇතනම සන්දවට සුගරාධරගෙන ේදිකා නාට්‍ය එක්ක තමා යන්න ඉයේී මගේම නාට්‍ය උෙලක් කරන්න බලා පොෘත්තියගෙන ලබනබදති ජනවරි මාශසය වගේ. දේම ත් තින් රාධනා කරනවා ොහිදර ව ටි දැකු නරබන්න්නන්න කියල මොකද මේ නාටිවිත රක්නමේ කාගේ හැරි වේදිකාවක නාට්‍යියයක් තීරනන් ගිල්ල බලන්නකාර තිීව කිස්සරහිදගෙන බලන රොඩ ටික් වෙන අස්සදකි. ඉතින් මේ සූදානම් වෙන්නේ ඒ මතක් කිරීමත් එක්ක සමමුගෙන යන්න චාලක රනසූරිය මහත්මයා ඔබතුමාගේ ඉදිරි කටයුතු සව ප්‍රකායෙන් සාර්ථක වෙන්න කියලාපි ප්‍රාථනාය කරනවා තවත් මෙවැනිම නිර්මාණ දායාද කරන්න ශක්තිය දරියලා බෙන්න කියලා ත්‍රීවිෂන් පවුලේපි බොහෝම ආදරයෙන් යුතු මතක්කන්න. ඉතින් මේ සූදානම් වෙන්නේ සමුගෙන යන්න නැවතත් මෙවන් වූ දක්ෂ කලාකරුවෙක්ක එක්ක අපි හමෝවෙමු. ඉතින් ඔබට සුභදදායි දවසා.